සුබ දවසක් කියලා පිළිගන්නවා අදන් මගේ යාළුවා හැමදිනම මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ චන්ද්‍රරත්න මානවසිංහ මහතා ගැන. චන්ද්‍රරත්න මානවසිංහ සාහිත්‍ය කලා ශිෂ්‍යයේ විවිධ දක්ෂතා ප්‍රකට කළා. අද්විතීය පුද්ගලයෙක්. ඔහු ලේඛන කලාව කාව්‍ය රචනය ගීත රචනය නාට්‍ය රචනය පුවත්පත් කලාවහක් කදිවැත්තේන හැම අංශයකම හපංකම් පෑවා. ඒ හපංකම් එකකට එකක් දෙවෙනි නොවූ අතර මේ දක්වා ඔහු වැනි ශ්‍රී ලාංකික පුත්‍රයෙකු බිහි වී නැතයි කිව හැකි. මානසිංහ 1913 හයවැනි මාසේ 19 වන දින බෙලියත්තේ පුවක් දණ්ඩව නම් ගමේ උපත ලැබුවා. මේ ගම පෙර සිටම කාව්‍ය ශාස්ත්‍ර ආදී ප්‍රගුණ කළ උගතුන්ට ජන්ම භූමියක් වී තිබුණා. ඔහුගේ පියා ගම්මුලා දෑණියෙක් වුණා. වෘතින් එසේ වුවද ඔහු ගමේ රටේ උගතුන් ඇසුරු කළ භාෂා ශාස්ත්‍ර හදල වියතකු බැව් ප්‍රකටයි. පියාගේ මේ ශාස්ත්‍රාභිලාෂී ගුණයත් මා විසින් ගම කතා, බණ කතා හා ගවිගී ආදී කියා දෙමින් ඔහුට දුන් පෝෂණයත් කුඩා මානවසිංහගේ කුසලතා දියුණු කිරීමට හේතු බව පේනවා. කුඩා මානවසිංහ මූලික අධ්‍යාපනය ලැබුවේ බෙලියත්ත නගරයේ වූ පඤ්ඤානන්ද බෞද්ධ විදුහලෙන්. මානසිංහ උපන් ගමේ වූ පුරාණ විහාරස්ථානයේ විවිධ භාෂා ශාස්ත්‍ර නැන නුවණ පිරි ගිවි පැවිදි උගතුන් ගැවසෙන ස්ථානයක්. නිතර නිතර විහාරස්ථානවලට ගියේ මානවසිංහ ඒ විද්වතුන්ගෙන් බොහෝ දේ උගත්තා. මානවසිංහගේ උපත සිදුවීමට සියවස් 2කට පමණ පෙර මාතර යුගය නම් සාහිත්‍ය යුගය පැවතුණා. ඒ බැබලවීමට ඔහු උපන් ගමේ තම්බන්තොට දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ ගල දිස්ත්‍රික්කයේ උගත් දායක වුණා. මේ අය අතර මහතර පඩිවරු සහ කවියෝ කිවිදියෝ ඌහා. ඒ අය පිළිබඳ ඇසු මානවසිංහට තමන් මහා සාහිත්‍ය උරුමයක් ඇති ප්‍රදේශයකට උපත ලද බව වැටහුණා. දොළොස් හැවිරිද්දීම තම ගමේ පන්සලේ පැවිදි වූ මානවසිංහ පාලි හා සංස්කෘත භාෂා හදාලා. ඊට කලකට පසු කතරගම් පන්සලකට ගොස් ඉගෙනීම් කටයුතු කරන්නට වුණා. මෙහිදී හටගත් ආරවුලකට මැදිවීමට ඔහුට සිදු වුණා. ඔහු සිවුරු හැර පන්සලෙන් පලා ගියා. එසේ පලා ගිය මානවසිංහ දබුල්ලේ වෙළඳසැලක ආවතේව කරවක මෙන් සේවය කළා. කඩහිමියා මිය ගිය විට වෙළඳසැල මානවසිංහට හිමි වූ නමුත් ඔහු ඒ කඩහිමියන්ගේ නෑයන්ට පවරා මීගමුවට පැමිණියා. මීගමුවේ අගුරු කාමුල්ල පන්සලකට පැමිණියේ එහි වූ අධිපතීන් වහන්සේ සමග දුර ඥාති සබඳතාවයක් තිබූ බැවින්. තමන මානවසිංහගේ භාෂා ශාස්ත්‍ර ඥානය හා කුසලතාව වඩාත් වටහාගත් උන් වහන්සේ ඔහු යලිත් පැවිදි කළා. ඔහු ඒ හිමියන්ගෙන් ජ්‍යොතිෂ්‍ය යන්ත්‍ර මන්ත්‍ර හා වෙදකම උගත්තා. යම් හේතුවක් නිසා යලිත් උපවැදි වී මීගමුවේම පදිංචුණා. මේ අවදියේ ඔහු සමාජ පක්ෂයට බැදී ඒ උද්‍යෝගම සමාජිකයෙකු ලෙස කටයුතු කළා. සමාජ පක්ෂයේ පුවත්පත හෙළදිව හා කාලය යන පුවත්පත්වල සංස්කාරක වශයෙන් කටයුතු කළ ඔහු 1947 දී ලංකදීප පත්‍රයට බැඳුණා. ඔහු මේ රටේ පාඨකීන්ට සමීප වූයේ ලංකදීප පත්‍රය තුලින්. ඔහුම පුවත්පතට ලියූ වගතුග ලිපිය එකල කාගේත් අවධානයට හසු වුණා. මානවසිංහ කලබ යුගයේ කවීන් රසකගේ මිතුරෙකු නමුද ඔහු ඕන්ගන් මග නොගස් නව මගක් ගන්නවා. ඔහු ගීත සාහිත්‍යයද වෙනසක් කළා. ගීත නාටක නම් විශේෂාංග ගුවන් විදුලියට හඳුන්වා දෙන ලද්දේ මානවසිංහ විසින්. මානවසිංහ සිකුරුතරුව, රත්මුදුදුව, දෛවයෝගේ ආදී චිත්‍රපටිවල ගීත රචනා කළා. මෙම ගීත ශබ්ද මාධුර්යෙන් මෙන්ම අර්ථයෙන්ද පරිපූර්ණ වූ අපූර්ව නිර්මාණයි. ජීවිත ගමනේ දෛව යෝගයේ වළකන රුසියා කවුද ලෝකේ? ආදරියේ රුචි රාණියේ ලියලනවා තව ශෝකේ. හද ගිලෙයි අම මිහිරේ පෙම්සුවේ හද ඉතිරේ. ආදී ඔහුලිය වූ ගී අදත් ඉතා ජනප්‍රිය බැව් කිව හැකි. මානවසිංහ ළමුන් සඳහාද ඉතා රසවත් ගීත රැසක් රචනා කළා. නිදි කුමාරි, පපා කුමාරි හා සිනා කුමාරි ආදී ඉන් කිහිපයක්. දුප්පත් ලේකයෙකු වශයෙන් මානවසිංහ මෙරට පුවත්පත් කලාවේ දැවැන්ත මෙහෙවරක් ඉටු කළා. අයුක්තියට අසාධාරණයට එරෙහිව ඔහුලිය වූ ලිපි ඉතා වේගවත් වුණා. කර්කශ උපහාසයෙන් පරිපූර්ණ වුණා. ඔහුගේ ලිපිවලින් පහර කෑ බලවතුන් ධනවතුන් හා දේශපාලඥයින් ඔහු හා වෛර බැඳගත් බව පෙනෙනවා. සාහිත්‍ය කලා විවේචනයේදී ඔහු උපාධි පිට උපාධි ලැබූ මහාචාර්ය පදවි දරූ උගතුන්ට වූ සාධාරණ පදනමක පිවිට දැඩි විවේචන එල්ල කළා.
විවිධාකාර කුසලතා වශයෙන් පරිපූර්ණ අපූර්ව ලේඛන ශක්තියත් හිමි කරගෙන උන් මානවසිංහ නම් ශ්‍රේෂ්ඨ කලාකරුවා 1964 දහවන මාස 4 වන දින පරලොව සපත් වුණා. මෙවැනි දැනුමැති වීඩියෝ බැලීමට අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න වගේ ඔයාලවන්ටත් බලන්න.